නෝන ඒවා ගස්සන වැඩ. අර නෝනගේ වචනේ හක දාන්න බැරි ඉඳන් මම මේ ආයේ. කට කට මං කිව්ව දේ කිව්වම හුදට නැති. ඒත් නෝන මම කේන්දර ගැන මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ නේද? මේ කවුරුත් දන්නේ නැහැ. උන්නේ කටට එන දේක් කියනවා. හැබැයි අන්තිමටම කියන්න තියෙන ටික මතකයිනේ. අනේ මං දන්නේ නැහැ නෝන. සෙලින් මේ තමයි අර මම කිව්ව කේන්දරේ බලන එක කියන. බලන්න. කේන්දරේ බලන්න. ඕ. කියන්නත් මොකද්ද වගේ නෝන. ඒත් ඉතින් ඇත්ත කියන්න වෙනවා. මේ නෝනගේ කේන්දරේ හැටියට බොහොම අපල කාලයක් ළඹලයි තියෙන්නේ. විශේෂයෙන් විවාහ කටයුතු වල මේ බලන්න හේතු හත් වෙනි සිකුරු සමග සංයෝග වීමෙන් අභාග්‍ය සම්පන්න යෝගයක් උදා වෙලායි තියෙන්නේ. මට දැන් වගේ හිතන තියෙන්නේ දුවට විවාහයක් හරියන්නේ නැද්ද? හරියියොත් හරියන්නේ බොහොම කලාතුරකින් තමයි. ඒකත් හැබැයි දෙමව්පියන් ගේන යෝජනාවක් නම් නෙවෙයි. එහෙනම් මේ නෝනට තමන්ගේ කැමැත්තෙන් හොයාගත්ත කෙනෙක් තමයි කවදා හරි බඳින්න වෙන්නේ. අපි නෝකල් කරන කෙනෙක් නෙවෙයි. ඒක කේන්දරේ කියන්නේ බෑ ජීවි. සමාධි කවදාත් අපිට අසිතර වෙලා දින්නේ නැහැ ගන්න. එයාට ගැලපෙන කෙනෙක් තෝරගන්න. එහෙම හරි සමාධියක සද්ද බඳ විදිහට කියලා නම් හතුවේ. දිනපතාම දෙන්න ඕනේ එක ඉංග්‍රීසි කැලේ දෙක තුනක් දාලා මම අයිතිකාරය වැල්ලුවා. දින්න මට අවුරා. ඕඩර් එක බාර දුන්නද? අද කෝල් කරන්න එක්ක මිනිහා ආයි කතා කරන්නේ. මම දන්නවනේ තමුසු ඉංග්‍රීසි. මිනිහා කල්පනා කරන ඇති තමුසු කතා කළේ මොන භාෂාවෙන්ද කියලා. ඔන්න මම දුක් විඳගෙන නිදි මරාගෙන පාඩම් කරපැති සර් දැක්කනම් සර් ඔහොම කතා කරන්නේ නැහැ සර්. I am Buddha sure sir. He will be telephone yesterday. Sorry. Today. හොඳයි බොහොම හොඳයි. මේ කවුරු හරි තමුසු ඉංග්‍රීසි කතා කරන අහගෙන හිටියොත් හිතන්නේ තමුසු සුද්දේ කියලා. ඔබේ ඇස. තද හොඳ බෑ ඉතින්. පුරු කියන ඔබටද? I can speak English. Little. Hello. මම මනෝජ් රාජිතිලක. ඔව් මට මේ කිව්වද? ඕකේ. හරි. අපි හැම වෙලාවෙම කතා කරමු. Thank you. කවුද? තමුසේ හෝටල් කාර්යා ඕඩර් එක බාර දෙන්නේ නෝ අයියා. හා තමුසේ කතා කරපු විදිහට මම පැහැදිලා. තමුසේ මාර බඩුවන්නේ. කෙනෙක්සයි මං කිව්වේ ඉගෙන ගත දෙයක් අපතේ නැහැ කියලා. Today we are very happy sir. Very happy. Don't miss the dance sir. Because අපි මොනවා හරි බීලිමුද? හා. මිලාරේ කිරිපම් මංගිල ඕඩර් කරලා එන්න. සමාධි. අනකම ප්‍රැක්ටිස් කියයි. ඔව්. සිනුරායි ලංකාවට එන්නේ නැහැ කියන කතාව ඇත්තද? කවුද ආට කිව්වේ? ඉස්සන්ද බොන ඇවිල්ලා මාව හම්බුනා කියලා දන්නේ නැද්ද?
ඔයා තාමත් මං ගැන හිතනවායි කියලා මිස් වැන්දබෝන කියපු කතා බොරුවක්ද? අනුපම සෙනර ආපහු එනවා. එයා වෙඩින් එක පෝස්ට්පෝන් කරපු එක ඇත්ත. ඒත් එයා එනවා. එයා ආපු ගමන් මට එයාව බඳින්න සිද්ධ වෙනවා. මං ඇහුවා තාමත් මං ගැන හිතනවද නැද්ද කියලා. මට ආයෙත් ඔයාට බලාපොරොත්තු දෙන්න බැහැ අනුපම. සෙනර එන්නේ නැහැ කියලා හිතරවට්ටගෙන ඔයාට ආයෙත් බලාපොරොත්තු දීලා ඒව කඩලා බිඳලා දාන්න මට බැහැ. මේක මගේ අවාසනාව. මේක අපි දෙන්නගේම අවාසනාව. වෙන්න ඇති. අපි දෙන්න ඉපදිලා ඉන්නේ කවදාවත් ලං නොවෙන්න වෙන්න ඇති. මේක අපේ දෛවය වෙන්න ඇති. ඔයාට එහෙම කියලා හිත හදාගන්න පුළුවන්ද සමාධි? මං වෙන මොනවා කරන්නද? මං යනවා නුතුම. සමාධිය සමාධි යන විදියට ඕම්ම යන්දා ආපෝ වැඩි මේ අහිංසකයාගේ ඔළුව පිස්සු වට්ටන්න නැතු. අපි චුංගම්මයක් කන්න ඕන නම් පැකට් එකක් අරගෙන කඩාගෙන තමයි කන්නු. අනුන් හපලා විසිකරලයක් අරගෙන කටේ දාගන්නේ නැහැ. තේරුණාද? 재미